සිරදනා ආදරයෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දවසේ දෙවනසික වචනය ගැන කතා බහක් එක්ක අපි ගිය සති අන්තයේ කතා කරපු පණිවිඩයට අදාළව කිව්වා ඒ පරිච්ඡේද ටික විග්‍රහ කරන්න මේ සතියේ මේ දවස් දෙක තුනේ මම ඒක විග්‍රහ කරනවා කියලා හිතුවා මම ලෑස්ති වෙන්නේ විග්‍රහ කරන්න ස්වාමීන් වහන්සේට කතා කරපු දේ ඔබලොත් එක බෙදා ගන්න අපි නිතරම කරන්න එක ස්වාමීන් වහන්සේ අපිත් එක බෙදා ගන්න දෙත් එක බෙදා ගන්නවා මම මේ වෙලාවේ පොඩි අනිවිඩයක් නැත්තම් සහතික කිරීමක් කරන්න මට සිද්ධ වෙලා තියෙනවා මේ ක්‍රිස්තියානි සමාජයේ තියෙන කටකතා ටිකක් බොරු කටකතා ටිකක් බොරු ප්‍රචාරයන් ටිකක් යනවා කිසිමන් සම්බන්ධව සහ සේවයේ සම්බන්ධ. ඉතින් මම ඒක පැහැදිලි කරන්න අවශ්‍ය නම් ඒකේ තියෙන යම්කිසි දෙයක් ගැන මම ස්ථිර කිරීමක් කරන්න අවශ්‍ය මේ වෙලාවේ සහතික ලෙස දෙවියන් වහන්සේ මගේ සාක්ෂිකාරය ලෙස දෙවියන් වහන්සේට බය මිනිසුන්ට බය නැහැ පොඩ්ඩක්වත් ක්‍රිස්තියානියටවත් මම ක්‍රිස්තියන් නොවන කිසිම මිනිසෙකුට මම බය නැහැ. දෙවියන් වහන්සේට මම අධික ලෙස බයයි. මාසෙට මම ගරු කරනවා, දරුබියක් තියෙනවා. උන්වහන්සේ මගේ පියාණන් වහන්සේ, උන්වහන්සේ මගේ මිතුරා, උන්වහන්සේ මගේ වැඩිමහල් සහෝදරයා, උන්වහන්සේ මගේ ගැලවුම්කාරයා. මම උන්වහන්සේට ආදරෙයි, මගේ ජීවිතයටත් වඩා. ඒ වගේම මම උන්වහන්සේට බයයි. කාට බයයි? වෙන මිනිස්සුන්ට මම බයයි. ඒක නිසා මම මේ පැහැදිලි කිරීම කරන්නේ ඒ බොරු වහලා මිනිස්සුන් වියවුල් වෙන නිසා බාල්ගේ ප්‍රපේතවරු සභාව ඇතුලේ පාස්ටර්ස්ලා යයි කියා ගන්න, දේව සේවකයෝ යයි කියා ගන්න, ප්‍රපේතවරු යයි කියා ගන්න, අපොස්තුලවරු යයි කියා ගන්න, බාල්ගේ ප්‍රපේතවරු බාල්ගේ සේවකයන් විසින් ගෙනෙන බුරු ප්‍රචාරයක් ගැන මම සහතික කිරීමක් කරන්න අවශ්‍යයි කියලා මට හිතුණා. මොකද මම හැම වෙලාවෙම කතා කරලා කියනකොට ස්වාමින් වහන්සේ මට කතා කරපු දේ කියනකොට ඒක ස්වාමින් වහන්සේ තමයි මට කතා කරන්නේ. ඒක ස්වාමින් වහන්සේ දන්න මනසේ මගේ සාක්ෂි කරා. හැබැයි මේ සමහර තැන්වල කතාවක් යනවා මේ රටවල ඉන්න ඇගෙන් ඉගෙනගෙන මේ දේවල් උගන්වනවා. මම පැහැදිලි ලෙස කැටගොරිකලි මම පැහැදිලි ලෙස ස්ථිර ලෙස මම ප්‍රකාශ කරනවා කිසිම පිටරටක ඉන්න පුද්ගලෙක් හෝ සංවිධානයක් හෝ ස්ථාවරයක් හෝ ආයතනයක් හෝ වෙන කිසිම පිටරටක හෝ මේ ලංකාවේ තියෙන කිසිම ආයතනයක් කිසිම සභාවක් කිසිම සංවිධානයක් හෝ පුද්ගලෙක් ගෙන් මම ඉගෙනගෙන ඒ අයගේ පණිවිඩ ඔගොල්ලොත් එක්ක බෙදාගන්නේ නැහැ. ස්ථිර ලෙස සහතික ලෙස මම පිටරටවල් වල හිටපු සහ ඉන්න සමහර දේශකයන් මම ඒගොල්ලන්ගේ YouTube එකේ තියෙන වීඩියෝ මම අඳුරන්නේ නැහැ. මම ඒගොල්ලන්ගේ සමහර වීඩියෝ මම පුද්ගලයන්ගේ නම් කියන ඩේවිඩ් විල්කර්සන් කියන දේවදාසය මම ඉතින් ඉඳලා ආස කරනවා. ජීවිතම අතර නැහැ හැබැයි. එයාගේ පණිවිඩ මම ගොඩක් ආස කරනවා. මම ගොඩක් එයාගේ පණිවිඩ බැලුවා ඉස්සර දැන් මට බලන්න වෙලාවක් නැහැ. සහ ජෙරමයා ජොන්සන් වගේ අයගේ පණිවිඩ හිටපු ගාම මම බලන්න හම්බෙලා මම හොයාගෙන ගිහිල්ලා බලන්නේ නැහැ. හැබැයි ලස්සන වැඩේ කියන්නේ මම කතා කරපු දෙයක්ම තමයි ඒගොල්ලෝ ඊට පස්සේ සහතික කරන්නේ. මම ඒගොල්ලන්ගෙන් අර උගන්වන්නේ නැහැ. මම උගන්වපු දෙයක් සමහරට මම ඒ බලනකොට සහතික කරලා තියෙනවා. මට සමහරට මගේ මාත් එක්ක ඉන්න මගේ මිත්‍රයන් මගේ මාත් එක්ක සහෝදර සේවකයන් මට ඒවනවා මෙන්න බලන්න බද ඔයා කතා කරපු දේ මෙන්න මෙයක් කතා කරනවා කියලා මට ඒවනවා. සහ සමහරලාට මම ඒගොල්ලන්ගේ මෙසේජ් එක මට වෙලා තිබුණොත් මම බලනවා. ඒක මේ ඔයගලන්ට උගන්වන්න බලාගෙන මේක මම ලබා ගන්න පිණිස. ඔය නම් කියපු දෙන්න තුන්දෙන හැර පිරිස්ටෝන්ගේ සමහර මම බලනවා. ඒත් ඔය තුරතුරු අරගන්න තව යුදෙව් ජාතික අමීර් සපාටිගේ ටෙලිග්‍රෑම් චැනල් එකේ මම ඉන්නවා. මම නිතර නිවුස් බලනවා. එයා ගොඩක් ඊස්ට්‍රාලිය ගැන ගොඩක් නිවුස් දෙනවා. ඒක නිසා මම ඒ ඔය කීප දෙනාගේ හැර ඒගොල්ලෝ මාව අඳුරන්නේ නැහැ. මම කොහෙත්ම ඒගොල්ලොත් එක්ක සම්බන්ධකමකුත් නැහැ. දෙවියන් විසින් නම් දැන් ස්වර්ගස්ථ වල ආධිවාසී ඉන්නේ දින මම හොවත දුරන්නේ නැහැ.
අනිත් අය තම ජීවිතුන් අතර ඉන්නවා හිටියට ඒගොල්ලොත් එක්ක මගේ කොහෙත්ම සම්බන්ධකමක් නැහැ. ඒගොල්ලෝ මාව හඳුනන්නේ නැහැ. මම ඒගොල්ලන්ගේ මෙසේජ් පැත්තට. ඒ හැර ඔය මං නම් කියපු තුන් හතර දෙනා හැර වෙන කිසිම සංවිධානයක් පුද්ගලෙක් චනයක් සභාවක් මට වෙන නම් නැහැ කියන්න. ඒ කිසි කෙනෙක්ගෙන් මම ඉගෙනගෙන ඒ ඉගැන්වීම් ඕගලන්ට දෙනවා නෙමෙයි. මම එක සහ මුලින් ප්‍රතික්ෂේප කරනවා. එක අමූලික පට්ටපල් බොරුවක්. බාල්ගේ ප්‍රපේතවරු මිනිස්සුන්ගෙන් සල්ලි හම්බ කළ ගසෙන් කොටසෙන් ජීවත් වෙන බාල්ගේ ප්‍රපේතවරුන්ගේ අමූලික බොරුවක්. එක නිසා කවුරුද ඔයාලට කියනවා මම මේ සංවිධානය කර උගන්වන්නේ කියලා. එක පට්ටපල් බොරුවක්. විශ්වාස කරන්න එපා. ඒක ශුද්ධාත්මයන් වහන්සේට කරන අපහාසයක්. මොකද උන්වහන්සේ මට කතා කරන දේ තමයි මම ඔබට එක බෙදාගන්නේ. ඒක ශුද්ධාත්මයන් වහන්සේ සත්‍ය. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ මට කතා කරනවා දේම මම මෙච්චර කල් මේ සේවයක් ගොඩනගාගෙන ආවේ මගේ හයියෙන් නෙමෙයි, මගේ දැනුමකින් නෙමෙයි, මගේ හැකියාවකින් නෙමෙයි. ආත්මයන් වහන්සේ කරන කොටගෙනයි මෙච්චර දුර මාව ආවේ. මේ ගමන යන්නේ ඉදිරියට යන්නේත් එහෙමයි. ඒ ගමන ගినాපු ශුද්ධාත්මයන් වහන්සේට කරන අපහාසයක් තමයි මේක එක සංවිධාන කර කියලා ඒ අය කරන්නේ. ඒවා විශ්වාස කරන්න එපා කියලා මම ඔයගොල්ලන්ට ඉල්ලනවා. මම ඒක සහතික ලෙස ප්‍රතික්ෂේප කරන එක අමූලික බොරුවක්. බංකොලොත් දේව 16 වෙයි කියා ගන්න ඇගේ බොරු ප්‍රචාරයක්. සහතික ලෙස මම අද මම ටිකක් කලින් ඔයගොල්ලොත් එක මේක බෙදා ගන්න මම රෙකෝඩ් කරනවා. මට රාත්‍රියේ රැස්වීමක් තියෙන නිසා මම මේක රෙකෝඩ් කරලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා අද දවසේ. මොකද මම පොරොන්දු වුණා, මම කිව්වා, මම උත්සාහ කරනවා මේ සතියේ මේ ගිය සතියන්දි මම කතා කරපු දේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා කියලා. යසාය 27 අපි දැනට යන ඉස්සෙල්ලා මම පැහැදිලි කරලා දෙන්නම්. මේ යසාය 24 තමයි මම කතා කරේ. යසාය ලියන්නේ ඊශ්‍රායල් සෙනගට, ඊශ්‍රායල් ජාතියට. ඒක ඊශ්‍රායල් ජාතියට අදාළයි. ඒකේ සමහර දේවල් සිදු වෙලා ඉවරයි. නමුත් යසාය ලියපු ඒ දේ ඊශ්‍රායල් සෙනගට විතරක්ම නෙමෙයි, කිතුණු අපිටත් අදාළයි. හරි. එතකොට ඒ යසාය එක බෙදාගත්ත ඒ ලියපු දේ යුදෙව්වන්ට සමහරව සිදු වෙලා ඉවර වෙලා තියෙනවා. උනාට ඒකේ අනාගත වාක්‍යමය නැත්නම් ඉදිරියට අපි විසිස් ක්‍රිස්තියානියට අපිටත් සභාවට අදාළ දෙය තියෙනවා. ඉතින් ඒක මම කොහොමද සාක්ෂිය, ඒ කියන්නේ ඒක කොහොමද කියන්නේ, මම මොන පදනමක් වන්ද මම ඒක කියන්නේ කියලා මම ඔයගලන්ට කියන්නම්. ඒ පදනම තමයි 1 කොරින්ති 15 46. අපි එතනට යන ඉස්සෙල්ලා 1 කොරින්ති 15 46. එසේ වී නමුත් ප්‍රථම වන්නේ ආත්මිකයක නොව ස්වභාවිකයකය. පසුව ආත්මිකයක විය. ඒ අදහස් කරන්නේ spiritual is not the first but natural. ඒ කියන්නේ ස්වභාවික දේ තමයි ඉස්සල්ලා වෙන්නේ, ඊට පස්සේ තමයි ආත්මික. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවික දරුවන්ට ප්‍රථමයෙන් වෙනවා, ඊට පස්සේ ආත්මික දරුවා. ඊශ්‍රායෙලට ඉස්සල්ලා වෙනවා, ඊට පස්සේ අන්‍ය ජාතියට. ඒ වගේ තමයි යන්නේ. එතකොට මේ 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 අනාගත වාක්‍ය පවා සමහර දේවල් තියෙනවා. ඒ ප්‍රථමයෙන් සිදුවෙනවා ඒගොල්ලන්ට ඒක ස්වභාවිකව, ඊට පස්සේ ඒක ආත්මිකව. අපි දන්නවා 1 කොරින්ති 10 කතා කරලා කියනවානේ සෙනග මිසරේ ඉඳලා පොරොන්දෙසට ආවා කියලා. ඒ පොරොන්දෙසට ආපු ඒ ක්‍රියාව නැත්නම් ඒ සිදුවීම ස්වභාවිකව ඒ ස්වභාවික දරුවන්ට සිදු වුණා. හැබැයි ඒක ආත්මිකව අපිට අදාළ පස්සේ. ඒ තමයි 1 කොරින්ති 10 කතා කරලා කියන්නේ ආත්මික පරිණතයේදී ආත්මික කෑම කෑවා එහෙම කියලා කියනවා. ඒ නිසා ඒ පදනම මත ගොඩාක් අනාගත වාක්‍ය ඊශ්‍රායලය කේන්ද්‍ර කරගෙන යුදෙව්වන්ට ප්‍රකාශ කරපු ඒ සමහර අනාගත වාක්‍ය අපි දන්නවා සභාවටත් අදාළයි කියලා. මේ සභාවට ලෝකයට අදාළයි ආත්මික දෙයට. ඒතර මේ අපි ඉන්නේ දෙවියන් වහන්සේගේ ඒ සදාකාලික ගිවිසුමේ කාලේ. මොසෙස් ගිවිසුම කාලේ නෙමෙයි, සදාකාලික ගිවිසුමේ කාලේ. එනිසා මේ යසාය 24 තියෙන දේ ස්වභාවිකව ඊශ්‍රායලට අදාළ වුණා. ඒ අය ඊශ්‍රායලට අදාළව මේ දේවල් සිදු වුණා. නමුත් ඒක ආත්මිකව සභාවට නැත්තම් අද ලෝකයට ආත්මික තලයේ ආත්මික දරුවන්ට අදාළ වෙනවා.
එතකොට මේ අවසාන කාලයේදී එක වාරක් එක ඉස්සරහට සිදු වුණා ඊට පස්සේ ලෝකයට සිදු වෙන්න යනවා. එතකොට යසාය 24 කතා කරන දේත් ඒහා සමාන අනාගත වාක්‍ය. එතකොට ඒක අපි කියවනකොට ගොඩට තේරෙයි මොකද මම කියන්නේ කියලා. එයි මම එහෙම කිය මේක අද කාලේට අදාළයි කියලා මම කියන හේතුව ඒකයි. ඒක කිව්වේ යුදෙව්වන්ට වුණාට ඒක අද කාලේට අදාළයි. එතකොට ඒක 24 1 සහ 2 1 2 3 කියන දේ ඉස්සල් සිදු වුණා. ඒක ඉස්සල්ට අදාළයි. ලෑන් කියලා කියන්නේ ඒ යුදත් නැත්නම් ඉස්සල් දේශේ. ඊට පස්සේ 4 වෙනි පදේ ඉඳලා කතා කරනවා පොළව ගැන. යසාය 24 4 එක. හරි. එතකොට යසාය 24 4 අපිට කියනවා පොළව වැළපී මලානික වී තිබේ, ලෝකය ක්ලාන්තව මලානික වේ. ලෝකය හරි පොළවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්ත වෙති හරි කියලා තියෙනවා. එතකොට මේ පොළවේ වැස්සියන් ක්ලාන්ත වෙනවා, පොළවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්ත වෙනවා. දැන් පොළව වැළපී මලානික වේ මේ පෘථිවිය පොළව ලෝකය. එතකොට වැළපෙන දවසක් එනවා පොළවේ. ඒක බොහොම ළඟ දවසක වෙනවා. ඒක මලානික වෙනවා. හරි 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 පුදුම දෙය කියන්නේ මේ දවස් දෙකකට ඉස්සෙල්ලා, දවස් දෙක තුනකට ඉස්සෙල්ලා අර ඔලිම්පික් එකේ ආරම්භක උත්සවයේ වගේම යක්ෂ නමස්කාරය කරපු උත්සවයක් වුණා ක්ලෝසින් සෙරමනි. නැත්නම් ඒක ඒ ඔලිම්පික් අවසන් කරපු ඒ උත්සවය. නැත්නම් ඒ රාත්‍රියේ තිබුණ චෙපේ. ඒකෙදි පෙන්නනවා මේ පොළව මලානික වෙන. මේ පොළව සම්පූර්ණ තුමෙන් වැහිලා අන්ධකාරය ඇවිල්ලා පොළවේ මිනිස්සු මහා ක්ලාන්තව නැත්තම් මලානික වෙච්ච ස්වභාවයක් එකේ පෙන්නවා. පොළවේ ළඟ ලෝක සිතියම ඇඳලා ඒ ලෝක සිතිය මේ දුරු වෙලා එහෙම කියලා පෙන්නවා. එතකොට ඒ උත්සවයේ කියලා සහතික ලෙස ඇන්ටික්‍රයිස්ගේ උත්සව 33 වෙනි ඔලිම්පික් එකනේ. නම්බර 33 කියන්නේ ඉලුමිනාටි සංවිධානයේ ප්‍රධාන අංකයෙන් 33 කියන්නේ ඉලුමිනාටි එකේ නැත්නම් ෆ්‍රීමේසන් ලගේ 33rd ඩිග්‍රී ඉන්නවනේ 33ක් ඉන්නවනේ. ඒ 33 කියන අකුර 33 කියන ඉලක්කම යක්ෂ යක්ෂයාගේ සංකේතය. මුද 33ක් වැටුණානේ. ඒක මම ඉච්චර දුර යන්නේ නැහැ. කුමාරි මේ 33 කියන එක ඉලුමිනාටි නැත්නම් ෆ්‍රීමේසන්ලගේ ප්‍රධාන අංකයක්. ඒ 33 වෙනි ඔලිම්පික් එක තමයි තිබුණේ. ඒ 33 වෙනි ඔලිම්පික් එකේ කෙලින්ම ඇන්ටික්‍රයිස් නැත්නම් විරුද්ධ ක්‍රිස්තුස්ගේ ඔලිම්පික් එකක් කියලා කියන්න පුළුවන් පැහැදිලිව. ඒකේ පුදුම දේවල් සිදු වුණානේ. ගෑනු පිරිමි වුණා, පිරිමි ගෑනු වුණා, ගෑනු පිරිමිත් එක ගහගත්තා, මහා පිරිමි ගෑනුන්ට ගැහුවා. එහෙම වුණානේ. මහා විකාරණ සිද්ධ වුණා. ඒක ඔලිම්පික් එකක් නෙමෙයි, ඒක මහා පිස්සු විකාරයක් නෙ සිද්ධ වුණා. ඉදිරියට සවන් කියන්නේ මේක ඇතුලේ ඉතර ආරම්භයක් විකාරයක් වුණා. මුළු ඔලිම්පික් තරගාවලියම විකාරයක් වුණා. ඊට පස්සේ අවසානයේ මහා විකාරයක් වුණා. ඒ අවසානයේදී අවසාන උත්සවයේදී මේ කියන දේ ඒගොල්ලෝ කියනවා. පොළව මලානික වෙනවා, පොළව මෙහෙම වෙනවා, පොළව අඳුරු වෙනවා, එහෙම පෙන්වනවා. ලයිට්ස් වලින් අරින්න දාලා පෙන්වනවා. ඒක පෙන්නලා ඊට පස්සේ ඒගොල්ලෝ පෙන්නවා ඒගොල්ලන්ගේ මහා එකා එනවා, ලූසිෆර් එනවා තත්තරන් වගේ ඇඳගෙන. හරි ඇවිල්ලා මේ ඇවිල්ලා මහා එකා එන්නේ තමයි ඇන්ටික්‍රයිස්ට් ඇවිල්ලා මේ ලෝකය ආලෝකමත් කරනවා කියලා තමයි, ඒ ආලෝකයේ දූතයා ආලෝකමත් කරනවා කියලා තමයි ඒ ඔලිම්පික් එකේ උත්සවයේදී පෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒ කියපු දේ නෙමෙයි සිදුවෙන්නේ, නැන්නේ සම්පූර්ණ වෙනස් දෙයක් බයිබලයේ තියෙන්නේ. බයිබලයේ කියන එක සම්පූර්ණ දිව්‍යන් වහන්සේට සහ බයිබලයේ පහර ගහලා ඒක 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 විකෘති කරන දා ඒක ඒක පහත් කරලා තමයි ඔලිම්පික් එකේ දුවල් තිබුණේ. මම පෙන්නන්න ඕනේ මෙන්න මේක. පොළොව වැළපී මලානික වේ කියන දේ බයිබලේ තියෙන දේ ඒගොල්ලෝ ඒක පෙන්නලා තමයි ඒගොල්ලෝ පෙන්නන්නේ. මේ ලූසිෆර් තමයි ගැලවීම කාර්යය දිට එන්නේ. යේසුස් වහන්සේ නෙමෙයි. ඒගොල්ලන්ගේ විදියට. ඒතර ඒක සිද්ධ වෙන්න යනවා. පොළොව වැළපීලා මලානික වෙන කාලයක් එනවා. පොළොවේ ලෝකේ ක්ලාන්ත වී මලානික වෙනවා. ඔලිම්පික් ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්ත වෙන දවසක් එනවා. ඒක බයිබලේ තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ විදිහට උත්තමයෝ ක්ලාන්ත වෙන්නේ නැහැ. ඒගොල්ලෝ උත්තමයෝ තමයි මේක ප්ලෑන් කරලා කරන්නේ. හරි ඒගොල්ලන්ගේ විදිහට. පොළවේ ඉන්න උත්තමයෝ තමයි මේක පිටිපස්ස ඉඳගෙන මේ
මේ මේ මේ මේ මුළු ලෝකය මිනිස්සුන්ව බලහත්කාරයෙන් යටත් කරලා පාලනය කරන්න බහලුන් කරගන්න ක්‍රමයක් තමයි මේ ගේන්නේ හදන. මොකද ක්‍රිස්තියානි ඉගැන්වීම තුළ හැම වෙලාවෙම මිනිස්සුන්ට තෝරා ගැනීමක් තියෙනවා. කැමති දේ කරන්න තෝරා ගැනීමක් තියෙනවා. තමන්ගේ නිදහස් කැමැත්තට ක්‍රියා කරන්න ඉඩ දෙනවා. බලහත්කාරකම් නැහැ ක්‍රිස්තියානි ඉගැන්වීම තුළ. කිසිම බලහත්කාරකමක් නැහැ. ඒ කියන්නේ අපි මිනිස්සුන්ට කියලා කිව්වහම පිළිගන්න කෙනා පිළිගන්න. හරි? පිළිගන්න කෙනාට කිසි ප්‍රශ්නයක් නැහැ. පිළිගන්න නැත්නම් එච්චරයි. එතනින් යන්නේ නිදහස් කැමැත්ත ඒක. ඉතින් මේ පොළවේ උත්තමයෝ හදන්නේ මේ නිදහස් කැමැත්ත තියෙන මේ ඉගැන්වීම නැත්නම් මේ ක්‍රමවේදය අයින් කරලා බලහත්කාරය මිනිසුන්ව බය කරලා මරණ තර්ජන කරලා යටත් කරගෙන බහලු නැටි මිනිසුන්ව හිර කරගෙන ඉන්න ක්‍රමවේදයක් තමයි ඒගොල්ලෝ හදන්න යන්නේ. ඔය කැලිෆේට් එකෙන් අරින් මේ ඉගැන්වීම් ගැනලා මිනිසුන්ව අර මූණවල් වහගෙන ඒ වගේ හිර කරගෙන ඉන්න මේ ස්වභාවයක් තමයි ගෙන්නන්න හදන්නේ. ඒ වගේ ඉගැන්වීමක් තමයි ලෝකේ පුරා ප්‍රචාරය කරන්න ඒගොල්ලෝ උදව් කරන්නේ. මොකද එතකොට ඒගොල්ලන්ට ලේසි නිසා. ඒතර උත්තමයෝ මේක පිටිපස්සේ ඉන්නේ. ඔය උත්තමයෝ කියලා කියන අය තමයි මේක මෙල්ලත වර්තමානයේ ලෝකෙ සිදුවෙන දේවල් පිටිපස්සේ ඉන්නේ ඒගොල්ලෝ. ඒතර ඒගොල්ලෝ දැන් මලානික වෙලා නැහැ. ඒගොල්ලෝ තමයි මේක රජ කරන්නේ. ඒගොල්ලෝ තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. ඒගොල්ලන්ට මේ ක්‍රමය හොඳයි. ඒගොල්ලන්ගේ සැප ජීවිතාව ගත කරන්නේ. හැබැයි බයිබලයේ අපිට කියනවා යෙසායා පොතේ 24 වෙනි පදය. පොළොවේ ජනයන්ගේ උත්තමයෝත් ක්ලාන්ත වෙනවා. පොළොවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්ත වෙත. ඒ ක්ලාන්ත වෙන දවසක් එනවා ළඟදී. මුළු පොළොවම ක්ලාන්ත වෙලා මලානික වෙලා ඒ පොළොවේ ජනයෝ හිර වෙලා ක්ලාන්ත වෙලා ඉන්න වෙලාවක අර උත්තමයෝ ප්‍රීතිමත් වෙලා ඉන්න වෙලාවක දෙවියන් වහන්සේ පොළොව හොලවන්නේ. ඒක මේ යෙසායා 24 තියෙනවා. හරි මම කියන්නම් ඊටත්. යෙසායා 24 ආය ඉස්සරහට කියවනවා. ඒ කියන වෙලාවේ තමයි පොළොවේ උත්තමයෝ ක්ලාන්ත වෙන්නේ යන්නේ. හරි. ඒ මේ ඔය පොළොවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්ත වෙන්නේ කියන එක වෙන්නේ පස්සේ. හැබැයි දැන් මිනිස්සු ක්ලාන්ත වෙමින් සිටිනවා. පොළොවේ ජනයෝ ක්ලාන්ත වෙමින් යනවා. පොළොව ක්ලාන්ත වෙයි මලානික වෙයි. ඊට 24 පස්වෙනි පදේ 24 පස්වෙනි පදේ පොළවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ. මක් නිසාද? ඔවුහු ව්‍යවස්ථාවන් කඩකොට නියෝගය වෙනස් කර සදාකාල ගිවිසුම කඩකළෝ. සදාකාල ගිවිසුම කඩකළ එහි වැසියන් නිසා කිලුටුව තිබුණා. පොළවේ මේ වැසියන් නිසා කිලුටු වෙලා තියෙනවා. මක් නිසාද මේ පොළවේ මිනිස්සු ව්‍යවස්ථාවන් කඩ නියෝගය වෙනස් කර සදාකාල ගිවිසුම කඩකළ. දැන් සදාකාල ගිවිසුම මොකද්ද කියන එක ඉස්සරහ පැහැදිලි කරනවා. ඒ සදාකාල ගිවිසුම කියලා කියන එක තියෙන්නේ යෙසායා 55 3 පදේ. පොඩ්ඩක් හිතන්න යෙසායා 55 3 පදේ. එතන තියෙන සදාකාලික ගිවිසුම කියන්නේ මොකද්ද කියන එක. අපි ඒක පැහැදිලි කරගෙන බලමු කොහොමද කැඩුනේ කියලා. සදාකාලික ගිවිසුම සහ නියෝගයන් මොනවද කැඩුනේ? ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද කියන එක බලමු. යෙසායා 55 3 පදේ. යෙසායා 55 3. ඔබ සැමගේ කණ්‍යෝමා මා ළඟට ඇවිත් අසන්න. එවිට ඔබ සැමගේ සෝල් එක ජීවත් වන්නේ. ප්‍රාණය කියලා තියෙන සෝල් එක ජීවත් වන්නේ. මමද දාවිද්ගේ සහතික කරුණාවල් වල සදාකාල ගිවිසුමක් ඔබ සැම සමග කරන්නේ. මේ දවස් කතා කරලා කියන ඉස්සසනකට. කණ්‍යෝමා මගේ ළඟට ඇවිත් අහන්න. අන්නේ ඒ ඇහුවත් වගේ සෝල් එක ජීවත් වෙයි. දාවිඩ්ගේ සහතික කරුණාව. Mercies of David. හරි. දාවිඩ්ගේ සහතික වූ අනුකරුණාව. Mercies. වෙන සදාකාලික කිවිසුම. ඒතර දාවිඩ්ගේ වංශයෙන් තමයි දාවිඩ්ගේ පුත්‍රයා ලෙස තමයි යේසුස් වහන්සේ ආවේ. ඒතර දාවිඩ්ගේ කරුණාව සහතික ලෙස ඉදිරිපත් කරන පිණිස යේසුස් වහන්සේ සදාකාලික කිවිසුමක් ඇති කරගත්තා. මේකේ I will make an everlasting covenant කියලා තියෙනවා. I will කියන්නේ අනාගතේ. ඒතර යෙසායා මේක ලියනකොට මෝසෙස්ගේ ව්‍යවස්ථාව හදලා ඉවරයි. යෙසායා මේක ලියනකොට මෝසෙස්ගේ ව්‍යවස්ථාව ස්ථාපිත වෙලා ඉවරයි. ඒතර යෙසායා හිටියේ තේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුල. ඒතර මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුල නම් යෙසායා හිටියේ I will make තමම අනාගතේදී හදනවා කියලා කිව්වහම කිවිසුමක් ඇති කරගන්නවා කිව්වහම එනයි මොසස්ගේ ව්‍යවස්ථාව වෙන බෑ. ඒක තව කිවිසුමක්. ඒතර සදාකාල කිවිසුම කියලා යෙසායා කියන්නේ
යේසුස් වහන්සේ ඇති කරගත්ත ඇති කරගන්න යන ගිවිසුමේ විසාය කාලෙදී දැන් අපි දන්නවා යේසුස් වහන්සේ ගිවිසුම ඇති කරගෙන ඉවරයි. ඒතර සදාකාලී ජීවනය කියලා කියන්නේ දාවිද්ගේ පුත්‍රයා වුණ යේසුස් වහන්සේ විසින් ඇති කරගත්ත වූ ගිවිසුම ඒකයි අර අර everlasting covenant the sure mercies of David කියලා කිව්වේ. හරි දාවිද්ගේ සහතික වූ කරුණාව ඇති ඒ අලුත් සදාකාලී ගිවිසුමක් මම ඇති කරගන්න යනවා කියලා යසාය තුලින් කියන්නේ ඒකයි. ඒ කතා කරන්නේ වර්තමානයේ අපි ඔක්කොම ඇතුළත් වෙලා ඔයා මම ඔක්කොම ඇතුළත් වෙලා ඉන්න යේසුස් වහන්සේ ඇති කරගත්ත ගිවිසුම. සදාකාලික ගිවිසුම කියන්නේ එක්කෙනෙක් පැහැදිලි. සදාකාලික ගිවිසුම ඒක නා. ඇයි මෙතන කියන්නේ කැඩුවා කියලා? කැඩුවා. 24 පහේ කතා කරලා කියනවා විවස්ථාව කැඩුවා නියෝග වෙනස් කරා සදාකාලික ගිවිසුම කැඩුවා. කවුද කැඩුවේ? එහි වැසියන්, පොළවේ වැසියන්. ତେଣୁ මේ පොළවේ ප්‍රධාන මේ පොළව මේ ලෝකයේ තියෙන ප්‍රධාන ප්‍රධානතම ආගමක් නැත්නම් ගිවිසුමක් තමයි ඇති කරගත්ත යේසුස් වහන්සේගේ ගිවිසුම යුරෝපේ. දන්නවා කොන්ස්ටන්ටයින්ගෙන් පස්සේ රෝමය ක්‍රිස්තියානි බවට පත් වුණා. ඊට පස්සේ යුරෝපයට මේක විසිරිලා ගියා. ඒ යුරෝපයෙන් බිහි වුණ ඇමරිකාවත් ඊට පස්සේ යුරෝපයෙන් බිහි වුණු ඕස්ට්‍රේලියාවත් ලෝකේ බලවත් ජාතීන් බවට පත් වුණා. ලෝකේ බලවත් ජාතීන් හැම ජාතියක්ම ඒ කාලේදී ක්‍රිස්තියානි වෙලා තිබුණා. ඇමරිකාව, එංගලන්තය, යුරෝපය, ප්‍රංශය, ජර්මනිය මේ වගේ රටවල් සහ ඕස්ට්‍රේලියාව මේ රටවල් සියල්ල රුසියාව මේ උතුරු කොරියා ඔක්කොම රටවල් ක්‍රිස්තියානි රටවල්. නැත්තම් ඒ රටවල් ඔක්කොම බිහි වුණේ රටවල් ඔක්කොම සාර්ථක වුණේ අවුරුදු 4500ක් 1000ක් වගේ කාලයක් ඇතුළත. ඒ රටවල් සියල්ලම බලවත් වුණේ ඒ රටවල් යේසුස් වහන්සේගේ ගිවිසුමට ඇතුල් වෙච්ච නිසා. නැත්නම් ඒ රටවල් ක්‍රිස්තියානි රටවල් නිසා රටවල් ලෙස හඳුනාගත්ත නිසා. අපිට පිළිගන්න සිද්ධ වෙනවා ලෝක ඉතිහාසයේ පොඩ්ඩක් බලන්න මේට අවුරුදු 500ක් අවුරුදු 300ක් 400ක් 500ක් 1000ක් ආපස්සට ගිහිල්ලා බලන්න සියලු බලවත් රටවල් ක්‍රිස්තියානි. හරි ඒ ගිවිසුමට ඇතුල් කරගත්තා. සියලු සියලු පොහොසත් රටවල් ඔක්කොම. ඒතර බලවත් රටවල්. මේ උත්තමිය ඔක්කොම බිහි වුණේ රටවල් වලින්. හැබැයි ඒගොල්ලෝ බිහි වුණේ රටවල් කොහොමද බලවත් වුණේ? ඒ රටවල් දෙවියන් වහන්සේගේ ගිවිසුමට ඇතුල් වෙච්ච නිසා. ඒගොල්ලෝ කරපු දේවල් අපි පිළිගන්නේ නැහැ. සමහර ගිවිසුමේ මිනිස්සු කරපු දේවල් යේසුස් වහන්සේට අදාළ නැහැ. මම කතා කරන්නේ ඒක නෙමෙයි. මම කතා කරන්නේ රටක් විදිහට, රටවල් විදිහට ඇමරිකාව, එංගලන්තය, නෙදර්ලන්තය, පෘතුගාලය සහ මේ රටවල් ඔක්කොම රෝමය, ඉතාලිය, යුරෝපය, රුසියාව, ඒ වගේම ඕස්ට්‍රේලියාව මේ වගේ රටවල්, නවසීලන්තය, කැනඩාව, ඇමරිකාව මේ ඔක්කොම රටවල්, දකුණු ඇමරිකාවේ රටවල් මේ ඔක්කොම ක්‍රිස්තියානි රටවල්. හරි. මේට අවුරුදු 200කට 300කට 500කට ඉස්සර. ඊට ඉස්සෙල්ලා ඉඳලා නැත්නම් මුල් අවුරුදු 200 තුල ඔය අරාබික රේම ක්‍රිස්තියානි. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 50න් පටන් ගත්ත 30න් පටන් ගත්ත යේසුස් වහන්සේගෙන් පස්සේ සපිවිසි සභාව අවුරුදු 150ක් 200ක් කාලය තුල ඔය මුළු අරාබික රේම ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කළා. එයා ක්‍රිස්තියානි වෙලා තමයි හිටියේ. ඊට ඉස්සෙල්ලා ඒගොල්ලෝ යක්ෂ නමස්කාර කරමින් ඔය එක එක පේගන් නවි දේවලට නමස්කාර කරමින් තමයි හිටියේ. ඊට පස්සේ ඒගොල්ලන් එක දෙවි කෙනෙක් විශ්වාස කරන එක දෙවි කෙනෙක් අදහන රටවල් බවට පත් වුණා. මුළු අරාබිකරේ සෞදි අරාබියාව, තුර්කිය, වර්තමාන තුර්කිය, මේ වගේම අරාබි අනිත් රටවල් වල සුභාරංචිය ප්‍රකාශ කරමින් මේ රටවල් ඔක්කොම ක්‍රිස්තියානි. ඉතිහාසය වල බලන්න. මම කතාන්නේ ක්‍රිස්තු වර්ෂ 50 වගේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 300 වගේ වෙනවා. තුන්සිරමේ ක්‍රිස්තු වර්ෂ 400 500 වගේ වෙනකම් ඒ ඔක්කොම ක්‍රිස්තියානි රටවල්. ක්‍රිස්තු වර්ෂ 500 දක්වා ඒ ඔක්කොම රටවල් ක්‍රිස්තියානි රටවල්. ඒකට සාක්ෂියක් තමයි එලිදරව පොතේ සභා හතකට ලියුම් හතක් තියෙන යේසුස් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 90 95 ඒ සභාවල් හතම තිබුණේ වර්තමාන තුර්කියේ. ඒතර ගලාති පොත කියලා පොතක් ලියනවා. ගලාති සභාවට ලියනවා පාවුතුමයි. ගලාතිය කියන්නේ තුර්කිය, වර්තමාන තුර්කිය. එතකොට මේ රටවල් ඔක්කොම ක්‍රිස්තියානි රටවල් පස්සේ කාලෙකදී වෙනස් වුණා. ඊට පස්සේ
යුරෝප රටවල් ඇමරිකාව බිහි වුණා යුරෝපෙන් ගිහිල්ලා කට්ටිය පරිච්චි වෙලා ඇමරිකාව යුරෝපය රුසියාව ඒ ඕස්ට්‍රේලියාව හරියට ලෝකේ රටවල් ඔක්කොම දෙවියන් වහන්සේගේ මේ සදාකාලික ගිවිසුමට ඇතුල් වෙච්ච නිසා ඒගොල්ලෝ සාර්ථක පැහැදිලි. එතකොට ඒගොල්ලෝ ඒ රටවල් බිහි වුණේ දෙවියන් වහන්සේගේ ගිවිසුම ඇතුළුව. නැත්නම් ගිවිසුමට ඇතුළු වෙනවා කියලා කියනවා. ඒගොල්ලෝ ගිවිසුමක් ඇති කරගත්තා දෙවියන් වහන්සේ. ඒක මේ රටවල් වල නායකයෝ ඒ දවස්වල මුල් කාලේ. ඒ රටවල් බිහි වුණේ ඒ නැත්නම් ගිවිසුම පදනම් කරගෙන. දැන් වර්තමානයේදී මොකද වෙලා තියෙන්නේ මේ ලෝකය? කැනඩාව, ඇමරිකාව ඇතුළු ඔස්ට්‍රේලියාව ඔක්කොම රටවල් ටික, රුසියාව ඔක්කොම රටවල් ටික, යුරෝපය ඔක්කොම රටවල් ඒගොල්ලෝ ඇතුළු වෙච්ච ගිවිසුම කඩලා තියෙනවා. අපි දැක්ක ප්‍රංශේ. ප්‍රංශය කියන්නේ පරණ ක්‍රිස්තියානි රටක්. තවදුරටත් ක්‍රිස්තියානි නෙමෙයි. ඒගොල්ලෝ ගිවිසුම කඩලා සිතරනේ මුළු යුරෝපේ, මුළු ඇමරිකා, මුළු ලෝකෙ හැම තැනම මේ දෙවියන් වහන්සේගේ ගිවිසුම කඩලා. එතකොට ඒ ගිවිසුම කඩපු නිසා මොකද වෙලා තියෙන්නේ? හරි, නියෝග වෙනස් කරලා තියෙනවා. නියෝග මොනද? නියෝග අපිට අලුත් ගිවිසුමේ දුන්න නියෝග තියෙනවා. විශේෂයෙන්ම සමලිංගිකත්වය නියෝග, විශේෂයෙන්ම ගබ්සා කිරීම, ජීවිතයක් නසන්න අපිට අයිතියක් නැහැ. කුස තුල ඉන්න දරුව මරන්න අම්මට අයිතියක් නැහැ. ඒ දෙවියන් වහන්සේගේ දරුවේ ජීවයක්. ඒ දෙවියන් වහන්සේ කියන ඒ ජීවේ දෙවියන් වහන්සේ දුන්න බවට ප්‍රතික්ෂේප කරමින් ඒ ගබ්සා කරන්න, මිනී මරන්න අවසර දෙනවා මේ රටවල්. දෙවියන් වහන්සේ කාන්තාව සහ පුරුෂයාව හැදුවා විවාහය තුළ. ඒ නියෝගය වෙනස් කරලා තියෙනවා මේ රටවල් ඔක්කොම. මේ ඔක්කොම ක්‍රිස්තියානි රටවල්. මම කතා කරන්නේ බටහිර ලෝකයේ කියලා කියන රටවල්. රුසියාව ඇතුළු මේ ඔක්කොම රටවල්. මේ දෙවියන් වහන්සේගේ නියෝග වෙනස් කරලා තියෙනවා. ව්‍යවස්ථාවන් කඩ කරලා තියෙනවා. ව්‍යවස්ථාවන්. ඒ දෙවියන් වහන්සේ දුන්න දස පනත කඩලා තියෙනවා. ඒක මෝසස්ගේ ව්‍යවස්ථාව කියන්නේ. ඒක කඩලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, යේසුස් වහන්සේ දුන්න නියෝග ව්‍යවස්ථාව. එකිනෙකාගේ බර උසුලා මෙසේ ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරපාලන. ඒක කඩලා. එකිනෙකාගේ බර උසුලන එක නෙමෙයි අද වෙන්නේ. එකිනෙකාව මරා දමන එක. එකිනෙකාව පාගන එක. ඒක තමයි මේ රටවල් වල ක්‍රමය. මම සහ මම මගේ තියෙන දේ විතරයි බලන්නේ. එච්චරට ආත්මార్థකාමී නෑ මේ ජෙනරේෂන්. සම්පූර්ණ ආත්මార్థකාමී සමාජයක් බිහි වෙලා තියෙනවා. අනිත් කෙනා ගැන කිසිම සැලකීමක් නෑ. අනිත් කෙනාට උදව් කිරීමක්, අනිත් කෙනාට ගැන සොයා බැලීමක් නෑ. තමන් ගැන විතරයි. එතකොට ව්‍යවස්ථාවන් කඩලා තියෙනවා. යේසුස් වහන්සේ මම කතා කරන්නේ මේ රටවල් ගැන. මේ ගිවිසුමට ඇතුල් වෙච්ච මිනිස්සුන්ගේ ස්වභාවය. ඒ ගිවිසුමට ඇතුල් වෙච්ච රටවල්. බටහිරදීම රටවල් ක්‍රිස්තියානි නැත්නම් යේසුස් වහන්සේ හා ගිවිසුමට ඇතුල් වෙච්ච දේවල්. අනේ ව්‍යවස්ථාවන් කඩලා තියෙනවා. ඒතර මේ ව්‍යවස්ථාවන් කඩලා නියෝග වෙනස් කරලා සදාකාලික ගිවිසුම කඩ කරපු නිසා. සදාකාලික ගිවිසුම කිව්වේ යේසුස් වහන්සේ ඇති කරගත්ත ගිවිසුම. මේ රටවල් ඔක්කොම ආරම්භ වුණේ ස්ථාපිත කළේ ඒ සදාකාලික ගිවිසුමත් එක්ක. හරි, රෝම අධිරාජ්‍යයෙන් ඒගොල්ලෝ කඩලා වෙන් වෙලා ක්‍රිස්තු වර්ෂ 500 600 වෙනකොට මේ අය වෙන් වෙන්න ගත්ත රටවල් වලට ප්‍රංශේ, ජර්මනි මේ රටවල් ඔක්කොම රෝම අධිරාජ්‍යයට අයිති වෙලා තිබුණා. ඒ ඔක්කොම වෙන් වෙන්න ගත්තා. වෙන් වෙලා ඒගොල්ලෝ මොකද කරන්න ගත්තේ? ඒගොල්ලෝ තනිතර රටවල් කරගත්තා. හැබැයි ඒගොල්ලෝ ගිවිසුම ඇති කරගත්තා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ හා ගිවිසුමක් ඇති කරගෙන තමයි මේ ඇතුළත් ව්‍යාප්ත වුණේ, වෙන් වුණේ. ඒ ගිවිසුම තමයි දැන් කඩලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මම කතා කරන අවුරුදු 1500 වගේ කාලයක් ගියට පස්සේ. ඒත් අවුරුදු 1500 1700 1800කට ඉස්සෙල්ලා මේ ඇති කරගත්ත ගිවිසුම දැන් කඩලා තියෙනවා. කඩලා මේ රටවල්
ඒගොල්ලන්ගේ එජෙන්ඩා එකක් සහ වෙනම කියනවා නම් යක්ෂයාගේ එජෙන්ඩා එකක් න්‍යාය පත්‍රයක් දැන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒතර තවදුරටත් ඒගොල්ලෝ අදහන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි අර පැරිස් වලදී පෙන්නපු අවසාන උත්සවෙදී පෙන්නපු දවස් තුනකට පස්සේලා පෙන්නපු රත්තරන් දාගෙන ආපු ලූසිෆර්ගේ ඉගෙන් වීම තමයි නැත්නම් ලූසිෆර් තමයි ඒගොල්ලෝ දැන් තවදුරටත් සේවය කරන්නේ. ඒක පැහැදිලිව දැන් ප්‍රකාශ කරනවා 33 වෙනි ඔලිම්පික් එකේ ලෝකෙම සහභාගී වෙන්නේ. ඒක ක්‍රීඩා උත්සවයක් වුණේ නෑ, ඒක දේශපාලන සහ ආගමික යක්ෂ නමස්කාරය කරන උත්සවයක් බවට පත් වුණා. හරි. ඒක සිදුවෙච්ච දේවල් සහ ආරම්භක උත්සවය සහ අවසාන උත්සවය මේ ඔක්කොම යක්ෂ නමස්කාර උත්සවයක් බව මුළු ලෝකෙටම පෙන්නලා දැන් මුළු ලෝකෙටම ප්‍රකාශ කරලා තිනවා මේ රටවල් මේ තවදුරටත් දෙවියන් වහන්සේගේ ගිවිසුම තුල නෙමෙයි ඉන්නේ, ඒගොල්ලෝ යක්ෂයා එක්ක වෙනම ගිවිසුමක් ඇති කරගෙන තියෙන බව අපිට පැහැදිලි වෙනවා. නිසා යක්ෂ නමස්කාරය මේ රටවල් වල මෙච්චර කල් රහසිගතව සිදු වෙච්ච දේ දැන් ප්‍රසිද්ධියේ නමස්කාරය කරන අපි දැක්කනේ අර ෆ්ලොරිඩා වල තිබිච්ච සාමයක ඒගොල්ලෝ මෙච්චර කල් හැංගිලා කරේ දේවල් දැන් ප්‍රසිද්ධියේ යක්ෂ නමස්කාරය කළා නම් ලූසිෆර්ව ඔගලගේ ගැලුම් කාරයට පිළිගත්තද කියලා අහනතනට ඇවිල්ලා තියෙනවා. ඒත් තවදුරටත් ඒ රටවල් දෙවියන් වහන්සේගේ ගිවිසුම තුල නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ යක්ෂයා නමස්කාර කරන යක්ෂයත් එක්ක ගිවිසුමක් ඇති කරගෙන දෙවියන් වහන්සේගේ ගිවිසුම කඩලා තියෙනවා. නියෝග වෙනස් කරලා තියෙනවා. යක්ෂයාට ඕන විදිහට නියෝග වෙනස් කරලා තියෙනවා. ඒ වගේම වියවස්ථාවන් යේසුස් වහන්සේගේ ඒ තුල තිබෙන වියවස්ථාවන් කඩලා ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? 6 වෙනි පදේ. ඉසය 24:6 තියෙනවා. එබැවින් ශාපෙන් පොළව නාස්ති වී එහි වැසියෝ වරදකාරයෝව සිටි. මිනිස් වරදකාරයෝ. They are guilty. ඒක නිසා මොකද වෙන්නේ? වැරද මිනිස්සු මේ රටවල් වල වැසියෝ. එහි වැසියෝ. එහි වැසියෝ කියන්නේ මේ පොළොවේ වැසියෝ. පොළොව කියන්නේ මේ රයිට් ඇක්‍රොස්. ඒ කියන්නේ ඇමරිකාවේ, කැනඩාවේ ඉඳලා ඕස්ට්‍රේලියාව දක්වා, නිව්සීලන්ත දක්වා. රයිට් ඇක්‍රොස්. යුරෝපය මෙවම කොම. මොකද වෙලා තියෙන්නේ? සාපයෙන් නාස්ති වෙලා. දෙවියන්සගේ සාපයක්. ඒ රටවල් වලට එන්නේ. මේ වෙනකොටත් ඇවිල්ලා. හරි. සාපයෙන් පොළොව නාස්ති වෙන්නේ යනවා. ඉනාස්ති විදිහට ඉස්සරහට කියන්නේ. සාපෙන් පොළව නාස්ති බිලා. මොකද ඒ වැසියෝ වර්ධකාරයෝ. මේ පොළවේ වැසියෝ වර්ධකාරයෝලා. ඒ නිසා මොකද නද වෙන්නේ? මිනිස්සු ස්වල්ප දෙනෙක්. ස්වල්ප දෙනයි දෙවියන් වහන්සේගේ මේ සදාකාලික ගිවිසුම තුල තාම ඉන්නේ මේ රටවල. මේ මුළු ලෝකේ, ලෝකයේ කිව්ව මේ රටවල කොපමණ තුන. ස්වල්ප දිනෙක හැර අනිත් දවණු ලබන්න යන ඒ මහ විනිශ්චයක් එන්නේ. ඒ විනිශ්චය දවසේදී ඒ අය ගිනිවිලට දාන්න. හැබැයි ඒ අය මේ පොළවේ ජීවත් වෙන කොටත් දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙන්නේ. ඒක එලිදරව් පොතේ අපි දකින්නවා කොයි විදිහට උදහසට ලක් වෙන්න යන්නේ කියලා. ඒ සෙනඟ. හැබැයි ඒ අය සෙනඟව හොලවන දෙවියන් වහන්සේ තව අවස්ථාවක් එයාට දෙන්න යනවා අප ඒගොල්ලන්ට හැරෙන්න. හැරිලා එන්න. මොකද යේසුස් වහන්සේගේ ගිවිසුම දාවිද්ගේ සදාතන වූ කරුණාවේ ගිවිසුමයි. හරි. ඒ දාවිද්ගේ සදාතන වූ කරුණාවේ ගිවිසුම නිසා උන්වහන්සේගේ කරුණාව තියෙන නිසා උන්වහන්සේගේ අනුග්‍රහය තුල අපි ඉන්න නිසා දෙවියන් තව අවස්ථාවක් දෙන්න තමයි මේ පොළොව හොලවන්නේ. ඒ දින තමයි ඉස්සර. නමුත් ටික දෙනයි දැනට මේ ගිවිසුම තුල ඉන්නේ. ඒ නිසා ටික දිනක් විතරක් ඉතුරු වෙන විදිහට ගිනි ගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ ඒ මුළු පොළවේම කිසිම ප්‍රීතියක් නැති බව 7-8-9 යන පදවල තියෙනවා 27. අපි ඒ තුන කියවන්න යන්නේ. මම 10 වෙනි පදේ කියවන්න. 10 වෙනි පදේ. පාළු වූ නුවර නෙමෙයි අතරම සිටි ඔෆ් කන්ෆියුෂන්. වියවුල් වූ නුවර කඩා දමා තිබේ.
කිසිවෙක් ඇතුල් නොවන ලෙස සියලු ගෙවල් වසා තිබේ. මේ පාළු වූ නුවර මේ කතා කරන එක the city එක 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 නගරයක් ගැන මේ කතා කරන්නේ. City of confusion කියලා කියන්නේ මිනිස්සු මේ ලෝකේ නායකයන් නැතුව මේ ලෝකේ සියලු මිනිස්සුන් වියවුල් වූ වී සිටින නගරයක් තිබේ. මේ මුළු ලෝකේ තියෙන සියලු ප්‍රශ්නවලට මූලාශ්‍ර වූ නගරයක් තිබේ. ඒ තමයි ජෙරුසලම්. ජෙරුසලම කියන නගරේ විශේෂයෙන්ම ජෙරුසලම නගරයේ තියෙන මොරාය කන්දේ මේ වෙනකොට තියෙන කන්ෆියුෂන් එක වියවුල. මම කියනවා මේ අද දවස තමයි යුදෙව් කැලෙන්ඩරේ අවි මාසේ 9 වෙනිදා. අද ඒගොල්ලෝ ඊයේ හවස ඉඳලා ඒගොල්ලෝ සිහි කරනවා දේව මාලිගාවන් දෙකක විනාශය ගැන දුක් වෙනවා. සලමන් රජතුමා දුපු දේව මාලිගාවක් ඒ වගේම සෙරුබාබෙල් සංජෝෂුවා හදපු දේව මාලිගාවේ විනාශය ඒගොල්ලෝ සමරන්නේ වැළපෙන පවුර ළඟ ලෝකේ හැම තැනම ඒගොල්ලෝ වැළපෙනවා. අද දවස විශේෂයෙන් ඒගොල්ලෝ වෙන් කරලා තියෙන එක. දැන් ඒගොල්ලෝ දන්නවා මේ හමා සංවිධානය ගිය අවුරුද්දේ ඔක්තෝබර් 7 වෙනිදා ඊශ්‍රායල් ඇතුළු වෙලා මහා දුෂ්ට තුච්ච මිනි මැරුම් වගයක් සිදු කරා. අහිංසක ළමයි ගැහැණු අහිංසක මිනිස්සු නිරායුධ මිනිස්සුන්ට බෙඩි තියලා දූෂණය කරලා බෙලි කපලා ළමයින්ව මාස ගණන් වයසති ළමයින්ව අවන් එක දාලා බේක් කරලා ඒ වගේ තොටිල්ලේ බුදියගෙන හිටපු ළමයින්ගේ බෙලි කපලා තිරිසන් කියන්න බෑ යාට මොකද තිරිසන් හිට වැඩිය හොඳයි. ඒ වගේ මහ දුෂ්ට තුච්ච වැඩක් කරා හමාස් සංවිධානය. ඒ කරේ ඒගොල්ලන්ගේ දැම්ම මේ අල්ලක්ෂා කියලා. නැත්තම් අල්ලක්ෂා කියන්නේ මේ වෙනකොට ජෙරුසලමේ මොරාය කන්දේ දේවමාලිගාව තිබුණු ස්ථානයේ පසුකාලීනව හැදුණු මුස්ලිම් පල්ලියක්. අල්ලක්ෂා කියන්නේ ඒ අල්ලක්ෂා එක ආරක්ෂා කිරීම උදෙසා අල්ලක්ෂා බ්‍රිගේඩ් කියලා ඒගොල්ලෝ හමියකුත් ඉන්නවා. ඒ අල්ලක්ෂා රැල්ල කියලා තමයි ඒ මෙහෙයුමට කිව්වේ. ඒගොල්ලෝ මෙහෙයුම පටන් ගත්තේ මොරාය කන්දට ආපහු යුදෙව්වන්ට යන්න බැරි වෙන විදිහට වැඩක් සිද්ධ කරන්න තමයි ඒගොල්ලෝ පටන් ගත්තේ. හැබැයි අද මේ වෙනකොට 800කටත් වඩා මහ විශාල සෙනගකට වඩා සෙනග මොකද චූටි ඉඩමක් ඒ ලොකු සෙනගකට එකපාර ඉන්න බෑ පොඩි ඉඩමක් ඒකට යුදෙව්වන් 800ක් විතර දැන් අද උදේ ඇතුල් වෙලා ඒගොල්ලෝ වැළපෙනවා. ඒ ස්ථානයේ තිබුණු දේව මාලිගාව ගැන සිහි කරමු. ඒක නවත්තන්න ඒගොල්ලන්ට බැරි වුණා. ඒතර මේ ජෙරුසලම කන්ෆියුස් වෙලා තියෙනවා. තාම හැබැයි ඒක පාළුවට ගිහිල්ලා ඇතුල් වෙන නැත්තරන්ට ඇවිල්ලා නැහැ. ඒක එක කාලයක් සිද්ධ වුණා. ජෙරුසලම පාළුවට ගිහිල්ලා තිබුණා මතකනේ නෙහිමියා කතා කරලා කියනකොට. නෙහිමියා දකින්නවනේ ඒක. නෙහිමියාට අහන්න ලැබෙනවනේ පාළුව ගිහිල්ලා කඩා දමලා තියෙනවා කියලා ජෙරුසලම. ඒ නෙහිමියාගේ කාලෙදී පාළුව වෙලා කඩා දමලා තිබුණා. දේවමාලිකා sorry ඒ ජෙරුසලම නගරේ. ඒක තමයි නෙහිමියා ඇවිල්ලා ගේට්ටු ටික හදන්නේ ජෙරුසලම් නගරේ. ඒක සිදු වුණා එක කතාවක්. යෙසාය මේක ලියුවට පස්සේ මොකද යෙසාය මේ කතාව ලියන්නේ ක්‍රිස්තු පූර්ව 700 ගණන්. يعني මීට අවුරුදු 2700කට විතර කලින් තමයි මේක ලියන්නේ. මේක ලියුවේ. ක්‍රිස්තු පූර්ව 400 ගණන් වල තමයි නෙහිමියා ඇවිල්ලා ඒක හදන්නේ. 400 ගණන්. ඒ නගරේ හදන්නේ. එතකොට යසය ලිව්වට පස්සේ ඒ පාළුවට ගිහිලා තිබුණා. නෙබුකඩ්නේසර් දේ සම්පූර්ණ ජෙරුසලම විනාශ කරාට පස්සේ ජෙරුසලම පාළු නුවරක් වුණා. ඒක වුණා ස්වභාවික. හැබැයි දැන් ඉදිරියේදීත් ඒක සිදු වෙන්න යනවා. හැබැයි පාළුව කියනවට වඩා ඒක කන්ෆියුෂන් නැත්නම් වියවුල් නගරයක් බවට පත් වෙලා. ඒක වියවුල් තියෙනවා. දැන් ඊට පස්සේ ඒ වියවුලලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා මේ නෙහිමියා මේ කාලේ සිදු වෙච්ච දේ තමයි 11-12. මේ 11-12 13 ඒ ටික සිදු වුණේ. එතකොට මේ 14 වෙනි පදේ ඉඳලා අපි කියවන්නේ.
යහතර විපත්. ඒක තියෙනවා මොහු හඬනගා ප්‍රීතියෙන් මොරගසා ස්වාමීන් වහන්සේගේ මහාන් තත්වය නිසා මුහුදේ සිට ශබ්ද පවත්වන්නේ. මේ මුහුද හැම වෙලාවෙම සංකේතවත් කරන්නේ හඬනගා ප්‍රීතියෙන් මොරගහලා ස්වාමීන් වහන්සේගේ උන්වහන්සේගේ මැජෙස්ටි වෙනස උන්වහන්සේගේ බල පරාක්‍රමයන් නිසා මුහුදේ සිට ශබ්ද පවත්වනවා කියලා තියෙනවා. මේ මුහුදේ සිට ශබ්ද පවත්වනවා කියලා කියන්නේ මුහුද සංකේතවත් කරන්නේ හැම වෙලාවෙම සාගර සංකේතවත් කරන්නේ මනුෂ්‍ය වර්ගයන්. ඉතින් මේ මුහුදේ ඉඳගෙන බෝට් වල ඉඳලා කෑ ගහනවා කියන එක නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. ඒගොල්ලෝ මුහුදේ නැත්නම් ඉදිරි දේශයන් හි සිට ජනයන් එක්ක ශබ්ද පවත්වනවා. හරි. එතකොට ඊට පස්සේ කතා කරලා කියන දේ හඬනගා ප්‍රීතියෙන් මුහුද සිට ශබ්ද පවත්වනවා. එබැවින් 15 වෙනි පදේ එබැවින් නැගෙනහිර දිසාවලදී ස්වාමින් වහන්සේට මුහුදේ දිවයින් වලදී ඊශ්‍රායල්ගේ දෙවිවූ ස්වාමින් වහන්සේගේ නාමයට ගෞරව කරන්න කියලා තියෙනවා. නැගෙනහිර දිසා. ඒතර ඔගොල්ලෝ ලෝක සිටියම් බැලුවොත් ඊශ්‍රායලයේ තියෙනව මත. නැගෙනහිර කියන්නේ ඊශ්‍රායලයට නැගෙනහිර. හරි ඊශ්‍රායලයට නැගෙනහිර පැත්තේ. ඒ කියන්නේ ඊශ්‍රායල් නැගෙනහිරෙන් තියෙන්නේ සිරියාව, ඉරානය, ඉරාකය, ඉරානය. ඊට පස්සේ අෆ්ගනිස්තානය, ඊට පස්සේ පාකිස්තාන්, ඉන්දියාව, ඊට පස්සේ රටවල් ටික චීනය, උම රටවල් ටික උතුරට එන ටිකක් එහෙම ගිහලා දකුණු දැන්නේ පැත්තට යනවා. හරි. දැන් එතන ඉන්දියාව, ලංකාව මේ ඔක්කොම අයිති. නැගෙනහිර දිසාව. එතකොට ඊශ්‍රායල් නැගෙනහිර දිසාවෙන් තියෙන දිවයින්බ මුහුදේ දිවයින්බලදී මුහුදේ දිවයින්බ ඊශ්‍රායල්ගේ දෙවිවරු ස්වාමීන් වහන්සේගේ නාමයට ගෞරව කරා. ඊශ්‍රායල්හි දෙවියන් වහන්සේගේ නාමය යාවේ කියලා කියනවා, එලෝහිම් කියලා කියනවා. මේ ඔක්කොටම වඩා ඒ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ අපි දකින නාමය නැත්නම් අපිට පේන්න තියෙන නාමය තමයි යේසුස් කියන නාමය. යේහෙෂුවා නැත්නම් යේසුස් කියන නාමය. ඒ යේසුස් යන නාමයට ගෞරව කරන්න කියලා තියෙනවා. යේසුස් යන නාමයට ගෞරව කරන්න. එතකොට ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේ යයි කියන ගීතිකා පොළවේ කෙළවර සිට ඇසෙවීම කියලා ඊළඟ පදේ කියනවා. ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේ යයි කියන ගීතිකා පොළවේ කෙළවර සිට ඇසෙවීම. දැන් අපි අර පදේ මේ ටික අපි අරගෙන වෙනම කතා කරමු. නැගෙනහිර දිසාවලදී උන්වහන්සේට ස්වාමින් වහන්සේට මුහුදේ දිවයින් වලදී ඊශ්‍රායල්ගේ දෙවිවූ ස්වාමින් වහන්සේගේ නාමයටත් ගෞරව කරන්න ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයි කියන ගීතිකාව පොළවේ කෙළවර සිට ඇසෙනවා. දැන් පොඩ්ඩක් අපි විග්‍රහ කරගන්න. මම ඉස්සෙල්ලා කිව්වාගේ මුහුදේ තමයි ඊශ්‍රායල්ට නැගෙනහිරෙන් තියෙන ප්‍රදේශයේ තමයි මේ ස්වාමීන් වහන්සේට ගෞරව කරන්න. බටහිර නෙමෙයි. චිත්තක් හොඳට සිහිපත්. ඊශ්‍රායලට බස්නාහිරෙන් තමයි යුරෝපේ රටවල් මේ ඇමරිකාව ඔය රටවල් ඔක්කොම තියෙන්නේ ඊශ්‍රායලට බස්නාහිර. බටහිර මංකමනේ බටහිර රටවල මොකද වෙන්නේ කියලාද? මේ ඔලිම්පික් එකේ මොකද උනේ? ස්වාමින් වහන්සේගේ නාමයට ගෞරවය දුන්නේ. නෑ අපහාසය. ඉතින් පැහැදිලි ලෙස යසාය කතා කරලා කියනවා බස්නාහිර කියන්නේ නැතුව මුළු ලෝකයේ කියන්නේ නැතුව නැගෙනහිර දිසා. මොකද නැගෙනහිර තියෙන රටවල් ඔය සමහර රටවල් තිබුණාට යේසුස් වහන්සේ පිළිගනු ගන්න බොහෝ රටවල් යේසුස් වහන්සේගේ නාමයට ගෞරව කරනවා. ඒගොල්ලෝ අර වගේ මේ ප්‍රසිද්ධියේ දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට අපහාස කරන අය නැහැ. මේ මේ නැගෙනහිර රටවල. ඒ කියන්නේ ඊශ්‍රායලයට නැගෙනහිර රටවල්.
යේසුස් වහන්සේට අපහාස කරන රටවල් බස්නාහිරෙන් තියෙන තියෙද්දී මේ වර්තමානයේදී මේ පැහැදිලි වැස් වලින් අපිට පේන්න තියෙද්දී යසායා මෙතන කතා කරලා ලියලා තියෙනවා අවුරුදු 2700කට ඉස්සෙල්ලා නැගෙනහිරෙන් තියෙන රටවල් ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේටත් නැගෙනහිරෙන් තියෙන දිවයින් වල ලංකාව දිවයිනක් ලංකාව දිවයිනක් ඒ ලංකාව දිවයිනක් ලෙස අපි දිවයිනක් නම් අපිට කියනවා දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේගේ නාමයට ගෞරව කරා. ඉතින් අපේ ජීවිතවලින් අපේ හැසිරීමෙන් අපි කොහොමද වෙනසට ගෞරව කරන්නේ අපේ හැසිරීම. අපේ ජීවන රටාව. ඉතින් අපේ ජීවන රටාවෙන් දෙවියන් වහන්සේට ගෞරව කරන්නේ කොහොමද? මගේ ජීවන රටාව තුළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගති ලක්ෂණ ප්‍රකාශ වෙන නිසා. මගේ හැසිරීම තුළ මම යේසුස් වහන්සේට ගෞරව කරනවා. මගේ හැසිරීම යේසුස් වහන්සේට ගෞරවයක්. මගේ දිනදා ජීවන රටාව යේසුස් වහන්සේට ගෞරවයක් කියනවා. එතකොට යේසුස් වහන්සේගේ නාමයට ගෞරව කරනවා කියලා කිව්වහම ඒක සින්දු කියන්න කියලා නෙමෙයි කියන්නේ. පැහැදිලිව තේරුම් ගන්න. ගෞරවය කියන්නේ ජීවන රටාව. වසාක්ෂිකාරයෙක් යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ ජීවමාන බවට සාක්ෂිකාරයෙක් වෙන්නේ කොහොමද? වගේ පරණ ජීවන රටාව වෙනස් වෙලා යේසුස් වහන්සේගේ ස්වභාවය ඔයා තුළින් ප්‍රකාශ වෙන ජීවන රටාවකට ඔයා අලුත් වෙනවා. ඒ අලුත් ස්වභාවය යේසුස් වහන්සේට ගෞරවය දෙනවා අන්‍ය ජාති නිසා. ගෞරව වෙන්නේ එහෙමයි. ඒ තමයි ධර්මිෂ්ඨක. ඒ තමයි යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨක. මේ ධර්මිෂ්ඨකම නෙමෙයි යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨක. මොකද යේසුස් වහන්සේගේ ස්වභාවය මගේ ඇතුලේ හැදෙනකොට මං තුලින් ඒ ධර්මිෂ්ඨකමේ ක්‍රියා ප්‍රකාශ වෙනකොට ඒක ගෞරවයක් කියන්නේ අන්‍ය ජාතින් අනිත් මිනිස්සු අතරේ යේසුස් වහන්සේට ඒ දිවයින් වලදී ස්වාමීන් වහන්සේට ගෞරවය කරන්න කියලා කිව්වා. ඒකෙන් අදහස් කරන්නේ සින්දු කියන එක නෙමෙයි. අපේ ජීවන රටාව වෙනස් කරගන්න. අපේ ජීවන රටාව ධර්මිෂ්ඨ වෙනවා. යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨ. මගේ ක්‍රියාවක් මම විසින් උත්පාදනය කරන ලද ක්‍රියාදාමයක් නිසා නෙමෙයි. යේසුස් වහන්සේගේ ස්වභාවය මං තුළ සම්පූර්ණ වෙනකොට මගේ හැසිරීම වෙනස් වෙනවා, කතා බහ වෙනස් වෙනවා, මගේ ස්වභාවය වෙනස් වෙනවා, මගේ ප්‍රතිචාරය වෙනස් වෙනවා. අන්න ඒක ස්වාමීන් වහන්සේට ගෞරවය කියනවා. දැන් ඒ අය තමයි ධර්මිෂ්ඨයා වෙන්නේ. යන්නේ ඊට පස්සේ තමයි ගීතයක් ඇහෙන්නේ. මොකක්ද ඇහෙන ගීතය? ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයි කියන ගීතිකා පොළවේ කියනවා. We have heard songs, glory to the righteous. ධර්මිෂ්ඨයාට මහිමය තිබේ. ගෞරවය නෙමෙයි මහිමය, glory. glory කියන්නේ මහිමය. එතකොට මේ යේසුස් වහන්සේගේ ස්වභාවය ඇති කරගත්ත අය තුළ දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ වෙනවා. අපි යුක්ත කියන් යසාය 60 අනාගත වාක්‍යයක් කියනවා. මෙන්න මෙහෙම. යසාය 60 1 ඉස්සයා 60 එකේ ඉඳලා නැගිට බැබලෙන් මක් නිසාද ඔබේ ආලෝකය පැමිණුනේය? ස්වාමීන් වහන්සේගේ මහිමයද ඔබ කෙරෙහි උදා විය. glory of the lord is risen upon. තේජසනේ මහිමය, glory. හරි, ඊට පස්සේ කියනවා පොළව එසේය, දෙවනි පදේ එසේය, පොළව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නමුත් ඔබ කෙරෙහි ස්වාමීන් වහන්සේ උදාවනසේක උන්වහන්සේගේ මහිමයද ඔබ කෙරෙහි පෙනෙන්නේ. The glory will be seen upon you.
His glory. දෙවියන් වහන්සේගේ glory එක ඔයා තුලින් පෙනෙන්න ගන්නවා. එතන මේ කතා කරන යසායා 24 කතා කරන දේ යසායා 60 මේ කවුද මේ යසායා 60 යසායා එක ස්ථිර කරනවා. ඒතර දෙවියන් වහන්සේගේ මහිම අප තුලින් දකින්න. ඒතර ධර්මිෂ්ඨයාට මහිම ඇත්තේ කියන ගීතිකා පොළවේ කෙළවර ඇහෙන්න යන්නේ එතකොට. බුදු පොළවේ කෙළවර තියෙනලා හැම තැනම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට හැරිච්ච අය තුලින් ඒ මහිමය දකින්න යනවා. ඒක ගීතිකාවක් වෙනවා. ඒක ගීතිකාවක්. ඒතර මේ ධර්මිෂ්ඨයාට කොහොමද යේසුස් වහන්සේගේ මහිමය ආවේ? යේසුස් වහන්සේගේ යාඥාව ඒක නේද? අපි පොඩ්ඩක් පෙරලමු යොහාන් පොතට. යොහාන් 17:22. යොහාන් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ යේසුස් වහන්සේ යාඥා කරනවා යොහාන් 17:1 ඉඳලා. ඉස්සලම උන්වහන්සේ ගැන යාඥා කරනවා, ඊට පස්සේ ගෝලයන් ගැන යාඥා කරනවා. ඊට පස්සේ ගෝලයන්ගේ වචනය අහලා යේසුස් වහන්සේ පිළිගත්ත අපි ගැන සහ මේ වර්තමාන කාලය ගැන යාඥා කරනවා. යොහාන් 17:22. යොහාන් 17:22 වෙනි පදයේ එනකොට අපි දකිනවා යේසුස් වහන්සේගේ යාඥාව මේක. මේ ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස සමයි ජාදාහතේ සමයි 22 පදේ තිනවා අප ඒකත්වයක් ව සිටින්නාසේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි. The glory which you gave me I have given them. මේ යේසුස් වහන්සේ කතා කරලා කියනවා පියාණන් වහන්සේට. යාඥා කරනකොට කියනවා පියාණන් වහන්සේට, පියාණනි අපි ඒකත්වයක් ව සිටින්නාක් මෙන්. පියාණනි ඔබයි මමයි එක්කෙනෙක්ව සිටින්නා වාගේ ඔවුනුත් ඒකත්වයක් වන පිණිස පියාණනි ඔබ මට දුන් ග්ලෝරි එක මහිමය මම මේ අයට දුන්නා. කාටද? ගෝලයන්ගේ පණිවිඩය අහලා උන්වහන්සේ විශ්වාස කරන අයට, උන්වහන්සේ තුල ඉන්න අයට. අන්න ඒ ග්ලෝරි එක තමයි යසායා කියන්නේ. යසායා 60 අවසාන කාලයේදී නැගිට බැබලෙනකොට ඒ මහිමය අප කෙරෙහි උදා වුණා. හරි, අන්න ජාතීන් අපගේ අතුලින් මහිමය දකින්න යනවා කියලා තියෙන්නේ අන්න ඒක නිසා. මෙන්න මේ අනාගත වාක්‍ය මහිම ග්ලෝරි. එතකොට ගීතේ මොකද්ද? මුළු පොළවේ හැම කෙළවරින්, ඒ කියන්නේ මේ ලෝකේ හැම තැනකින්ම, මේක එක තැනකින් නෙමෙයි ඇහෙන්නේ, ends of the earth ඇහෙන්න යනවා. ධර්මිෂ්ඨයාට මහිම ඇත්තේ, ගෞරවය ඇත්තේ, ඒ ග්ලෝරි එක තියෙනවා. ග්ලෝරි ටු ද රයිචස්, මහිම ඇත්තේ. ග්ලෝරි ටු ද රයිචස්, ධර්මිෂ්ඨයාට මහිම ඇත්තේ කියලා කියනවා. එතකොට ධර්මිෂ්ඨයාට මේ මහිම ඇත්තේ කියලා කියන මේ ගීතය ඇහෙනකොට යසායා මහා සෙලවීමකට ලක් වෙනවා. ඒ තමයි 24:16 අපි තුන ටික දා. මම ෂේවි, මම ෂේවි, මට දුක් වේ, මට දුක් වේ, මම විනාශයි. හරි, I am ruined, I am ruined, woe to me. ඇයි යසාය එහෙම කියන්නේ? මම ඒක දා කිව්වා පැහැදිලි කරන්න, මම ආපහු මතක් කරලා දෙන්නම්. යසාය දැනගන්නවා මේ ධර්මිෂ්ඨකම ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් විතරයි කියලා. යසාය දන්නවා විවස්තාව කිසි කෙනෙක්ව ධර්මිෂ්ඨ කරේ නැහැ කියලා. ඒ නිසා මේ ධර්මිෂ්ඨකම අපිට එන්නේ යසායගෙන් විතරයි, යේසුස් වහන්සේගෙන් විතරක් නිසා. යසාය තුල ඒක නැති නිසා යසාය කියන මට දුක් වේ, මට දුක් වේ. මොකද වංචාකාරයෝ වංචා කළෝය,
එසේය වංචාකාරයෝ බොහෝ සෙයින් වංචා කරයි. එසේ දකින්න අවසාන කාලයේදී මේ උරුමය ලැබපු අය පවා මොකද මේ ධර්මිෂ්ඨකම ලබන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම තුළ ජීවත් වෙන්න උරුමය ලැබපු ස්වභාවය අය පවා වංචාකාරයෝ නිසා ඒ දේ අහිමි කරගන්න. වංචාකාරයන් නිසා ඒ දේ අහිමි කරගන්න. ඒක නිසා තමයි කිව්වේ බොහෝ වංචා. වංචාකාරයෝ කියලා යේසුස් වහන්සේ ආමන්ත්‍රණය කළේ කාටද? පරිසිවරුන්ට. පරිසිවරුන්ට. මතකද වංචාකාරය? හරි. එතකොට යොහාන් බෞතිස්තත් ඒ අයට වංචාකාරයෝ කියලා කිව්වා. යේසුස් වහන්සේත් පරිසියන්ට වංචාකාරයෝ කියලා කිව්වා. ඒ වංචාකාරයෝ ඒ වංචාකාර බස් නිසා බොහෝ දෙනෙක් මේ ග්ලෝරි එක අහිමි කරගන්න. මම ඒකයි ඔයගලන්ට මුලින් කිව්වේ. අපේ සභාව ගැන අපි ගැනත් මම ගැනත් මේ වංචාකාරයෝ කියන බොරු විශ්වාස කරන්න එපා. මේ මූලික බොරු කියලා මිනිස්සුන් සැබෑ ධර්මිෂ්ඨකමින් අයින් කරා. මේ වෙනකොට යක්ෂයාගේ දූතයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන් මෙන් විශ්වලාගෙන සභාව තුල ක්‍රියා කරනවා. නිසා රැවටෙන්න එපා. රැවටෙන්න එපා. එනිසාම ආදරණීය සහෝදර සහෝදරියන් දවසේ අපිට කතා කරලා කියනවා දිව්‍යන් වහන්සේ මුළු ලෝකේ පුරාවටම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුළට ඇතුල් වෙලා මේ ජර්නි එක තුළ යන අය මේ ගමන තුළ යන අය මේ ගමනේදී තමන්ගේ ජීවිතය පරිවර්තනය කර ගනිමින් තමන්ගේ ජීවිතය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට වර්ධනය කරගන්න ක්‍රියා කරන අය ඒ තුළ ස්ථිරව සිටින අය නොසෙල්වී සිටින අය මොන බාධකේ මොන පීඩාව ආවත් ඒක තමන්ගේ ජීවිතයේ මූලික කාරණේ කරගත්තා වූ අය. දේව රාජ්‍ය තමන් තුළ ඇති කරගන්න ක්‍රියා කරන අය. දෙවියන් වහන්සේ මහිමෙන් පුරවන්න යනවා. ඒක නිසා තමයි අවුරුදු ගාණක් තිස්සේ අපේ සේවය තුළින් ඔබලන්ට පණිවිඩ දුන්නේ. මීට අවුරුදු 14කට 13කට වගේ කාලයක් තිස්සේ ඉඳන් කරපු පණිවිඩ messages YouTube එකේ තියෙනවා බලන්න. මම මේ කතා කරන්නේ අලුත් පණිවිඩයක් නෙමෙයි. අලුතෙන් කියවනම් කියන්නේ ඒක වර්තමානයේ සිදුවෙනවා කියන එක විතරයි. නමුත් මේ ධර්මිෂ්ඨකම තුල ශුද්ධකම තුල යන්න කියන පණිවිඩය තමයි එදා ඉඳන් අපි ඔගලොත් එක්ක බෙදාගත්තේ. මේ සමහර අය කියනවා මම මේක කිව්වේ හේතු මතක් කරලා දුන්න හේතුව තමයි සමහර අය කියනවානේ මේ ඒ දවස්වල හොඳයි දැන් නරකයි කියලා. අනිත් එදා පණිවිඩය අද පණිවිඩය වෙනස් වෙලා නැහැ. අවුරුදු 13කට ඉස්සෙල්ලා කතා කරපු දේම තමයි දැන් කතා කරන්නේ. ඒ නිසා වංචාකාරයන්ට හසු වෙලා දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් පිට පනින්න එපා. දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ සැලැස්ම නම් ධර්මිෂ්ඨය මහිමෙන් පිරවි. ඒක යේසුස් වහන්සේ දුන්නා. ඒ ග්ලෝරි එක මහිමය ඔයාව වෙවුලන්න කරන්නේ නැහැ. ඒ ග්ලෝරි එක අත තියලා තල්ලු කරාම වෙන්නේ නැහැ. පිම්බහම වෙන්නේ නැහැ. පිඹින්නේ නැයි. උක්ක. සර්පය. මේ ග්ලෝරි එකේ ඉන්නේ තමන්ගේ ජීවන රටාව. ධර්මිෂ්ඨකම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය. ඔයා තුලින් ප්‍රකාශ වෙනකොට. දෙවියන් වහන්සේ විසින් ඔයාව මහිමෙන් පුරවනවා. අන්න ඒ මහිමය අහිමි කරගන්න එපා. වංචාකාරයන්ට හසු වෙලා පරිසිවරුන්ට හසු වෙලා. ආමෙන්. එනිසාමගේ ආදරණීය සහෝදරයා සහෝදරිය. ස්වාමීන් වහන්සේට යටත් කීකරුව සිටින්න. ඔයාගේ ඇදහිල්ල අවංක ඇදහිල්ලක් කරගන්න. තමයි මේ විදිහට කියන්නේ. අවංකව උන්වහන්සේ වදාළා. දේවල් ලබා ගන්න සැඟවුණු අරමුණු තියාගෙන මේ අවංක අවංකකම ඇදහිල්ලේ අවංක භාවයේ රත්තරන් වලටත් වඩා වටිනවා.
අන ඒ තුල යනකොට යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබතුලින් ප්‍රකාශ වෙනවා. ධර්මිෂ්ඨයා මහිමයෙන් පිරෙනවා. ධර්මිෂ්ඨයාට මහිමය ඇත්තේය කියන ගීතිකා ලෝකෙ පුරා එනවා. ඔයත් එක කොටස්කාරයක් වෙන්න. ආමෙන්. අපි දැන් අපිට කියුවේ මේක. ශුද්ධාත්මයන් වහන්සේ අපිට කියුවේ මේක. ඒක අපි උගුලුත් එක බෙදා. ආමෙන්. මේක මිනිස්යෙකුගේ කතාවක් නෙමෙයි. මේක මිනිස්යෙකුගේ ගැන්වීමක්. ආත්මයන් වහන්සේ සභාවට කතා කරනවා. කම් ඇත්තේ අස. අපි ස්වාමිනී ඔබ වහන්සේම අපගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ සිටියා වූ සිටින්නා වූ මතු වෙන්නා වූ සර්ව පරාක්‍රමයන් වහන්සේ. යේසුනේ ඔබ වහන්සේ මිනිස්යෙක් විදිහට මේ පොළොවේ සිටින කාලයේ පව. ඔබ වහන්සේ පියාණන්ට කීකරුව යටහත්ව සිටියා ස්වාමිනී. ඒ අපිට දුන්න ආදර්ශයයි. එනිසා ඔබ වහන්සේ යටහත්ව කීකරුව සිටියාක් මෙන් අපිට ඔබ වහන්සේට යටත්ව කීකරුව සිටින පිණිස අපතුල ඒ ශුද්ධාත්ම බලය ක්‍රියා කරවන්න කියලා අපි ආඥා කරනවා. දෙවියන්නි අපි යටත් වෙමින් බාර වෙමින් ඔබ වහන්සේගේ සැලැස්මට අපගේ ජීවිත බාර කරනවා ස්වාමී. මේ අවසන කාලයේ ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකම ලෝකේ පුරා ප්‍රකාශ වෙන පිණිස ඔබ වහන්සේගේ ආලෝකය අන් අය අපතුලින් දකින පිණිස මෙන්න ඔබ වහන්සේගේ ඔබ වහන්සේට පියාණන් වහන්සේ විසින් දුන්නා වූ මේ මහිමය ඔබ වහන්සේ අපිට දුන්නා වූ මේ මහිමෙන් පිරි අන්‍ය ජාතීන්ට ආලෝකයක් වන පිණිස අපතුල ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලනවා. මේ මහිමෙන් අපිව පුරවන්න කියලා අපි ඉල්ලනවා. ස්වාමිනී අපේ අඩුපාඩුකම් ඔබ වහන්සේ අයින් කරලා අපිව හදන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. අපිව සම්පූර්ණත්වයට ගේන්න කියලා ඉල්ලනවා. අපි තුලින් ඔබ වහන්සේ ප්‍රකාශ වෙන්න කියලා අපි ඉල්ලනවා යේසුනේ. ශුද්ධාත්මයන් නිමින් අපි යටත් වෙමින් බාර වෙමු. ඔබ වහන්සේට අපගේ ජීවිත, අපගේ සිත, මනස, හදවත, ආත්මය, ප්‍රාණය මෙන්න යටත් කරනවා බාර. සියලු ගෞරවේ මහිමයි. අයිති ඔබ වහන්සේටයි. අපතුලින් ඒ ගෞරවය ලබන්න කියලා අපි ඉල්ලනවා ස්වාමී. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි අපි තෙගිදු තුන සිල් දෙනට අපි ස්තුතිවන්ත වෙනවා දවසේ. අපි හෙටත් මේ වගේම කතා බහක් එක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා.